2022 පස්වැනි මාස 28 වෙනි දින උදෑසන මුරලි. ඕම් ශාන්ති. බාබ් දාදා මදුබන්. සාරය සුමිහිනි දරුවනි, ඔබ තුල ජීවාත්මයේ වෙනුවෙන් සෙනෙහස තිබිය යුතුයි. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන විට එන විට මෙසේ පුහුණු වන්න. මා ජීවාත්මයක්, මා කතා කරන්නේ ජීවාත්මයකටයි. මා කිසිම නරක දෙයක් නොකළ යුතුයි. ප්‍රශ්නය, පියා නිර්මාණය කළ යාග හෝමය පවතින තාක් කල් බ්‍රහ්මණයන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුත්තේ පියාගේ කුමන නියෝගයද? පිළිතුර, පියාගේ නියෝගය වන්නේ, දරුවනි, මෙම යාග හෝමය පවතින තාක් ඔබ අනිවාර්යයෙන්ම පිවිතුරුව රැඳී සිටිය යුතුයි. බ්‍රහ්මාගේ දරුවන් වන ඔය බ්‍රහ්ම කුමර කුමරියන් කිසිම විටක පාපේ නොගැලිය යුතුයි. මෙම නියෝගයට අකීකරු වෙන ඕනෑම කෙනෙකුට දැඩි දඬුවම් මිදීමට සිදුවේ. කෙනෙකුට කෝපේ නපුරු භූතයා තිබෙන විට පවා ඔහු බ්‍රහ්මණේ නොවේ. බ්‍රහ්මණයන් ජීවාත්ම අවධානයෙන් රැඳී සිට කිසිම විටක අවගුණවල බලපෑමට හසු නොවිය යුතුයි. ගීතය, ඕ දුර ඈත දේශයේ සිට පැමිණි සංචාරකයාණෙනි. ඕම් ශාන්ති. ඔය බ්‍රහ්මණයන් හැර වෙනත් කිසිම කෙනෙක් දුර ඈත දේශයේ සිට පැමිණි සංචාරකයාව නොහඳුනයි. මිනිසුන් කන්නලව් කරන්නේ, අහෝ පරම පියා, පරමාත්ම ජීවය දුර ඈත දනව්වේ වාසය කරන්නා වඩින්න. ඔවුන් ඔහුට පියා ලෙස අමතන නමුත් පියාගේ ස්වරූපය කුමක්ද හෝ ජීවාත්මයක් යනු කුමක්ද කියා ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. ජීවාත්මයක් නළල මාධ්‍යයේ ඇති තරුවක් වැනි බවද ඔවුන්ට වැටහි. ඔවුන් වෙන කිසිවක් නොදනි. ජීවාත්ම වන අප තුළ උපත් 84ක චරිත කොටස් පටිගත වී තිබේ. මේ කිසිම දෙයක් ගැන දැනුම මිනිසුන්ට නොමැත. ජීවාත්මයක් සිරුරක් තුළට ඇතුළු වන්නේ කෙසේද කියාවත් ඔවුන් නොදනි. මෞකස තුළ චලනයක් සිදුවෙන විටයි ජීවාත්මයක් ඇතුළු වී ඇති බව ඔබගේ අවධානයට ඇතුළු වන්නේ. ඔබ පරම පියා, පරමාත්ම ජීවය යැයි පවසන විට පියා යැයි පවසන්නේ ජීවාත්මයයි. ශරීරය ලබා දෙන්නේ භෞතික පියා බව ජීවාත්මය දන්නවා. අපගේ පියා එම අශාරීරික කෙනායි. අපගේ පියාද සැබවින්ම අපි වගේම තිතක්. දැනුමේ මහා සාගරයේ මෙන්ම පාරිශුද්ධ කරුයි. කෙසේ වෙතත් ඔහු කෙතරම් විශාලද කුඩාද කියා කිසිවෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. පෙර කල ජීවාත්මයක් යනු කුමක්ද කියා ඔබගේ බුද්ධිය තුළද තිබුණේ නැත. ඔබ පරමාත්ම ජීවේ සිහි කරන නමුත් ඔබ කිසිවක් දැන සිටියේ නැත. පියා ශාරීරිකයි.
එසේනම් ඔහු පාරිශුද්ධ කරවන්නේ කෙසේද? ඔහු සිදු කරන විශ්ව කර්ම කුමක්ද? අපවිත්‍රාය පිරිතුරු කිරීම සඳහා ඔහු නියත වශයෙන්ම මෙහි පැමිණිය යුතුයි. ජීවාත්ම වන අප සිරුරක් තුල වාසය කරන ආකාරයෙන්ම අශාරීරික වන පියාද සිරුරක් තුලට ඇතුළු විය යුතුයි. මිනිසුන් ශිවාගේ රාත්‍රිය හෝ ශිව ජයන්තිය ශිවාගේ උපන් දිනේ සමරන්නේ මේ නිසාය. කෙසේ වෙතත් ඔහු පැමිණ අපව පිරිතුරු කරන්නේ කෙසේද කියා කිසිවෙක් නොදනි. ඔහු සෑම තැනකම සිටින බව මිනිසු පවසන්නේ මේ නිසාය. ඔබ ප්‍රදර්ශනයකට හෝ දේශනයක් දීමට යන ඕනෑම විටක ප්‍රථමයෙන් පියාගේ හැඳින්වීම සහ ඉන් පසුව ජීවාත්මයේ හැඳින්වීම ලබා දෙන්න. ජීවාත්මයේ වාසය කරන්නේ නලන මැදියේය. සියලුම සංස්කාර තිබෙන්නේ ජීවාත්මයේය. ශරීරේ විනාශ වෙනවා. ඔබ කුමක් කළත් ඒ කරන්නේ ජීවාත්මයයි. ශරීරයේ අවයව ක්‍රියා කරන්නේ ජීවාත්මයේ ආධාරයෙන්ය. රාත්‍රියේදී ජීවාත්මය අශාරීරික වෙනවා. අද මට හොඳින් විවේක ලැබුණායයි කියන්නේ ජීවාත්මයයි. හෝ අද මට කොහෙත්ම විවේක ගැනීමට නොහැකි විය. මා මෙම ව්‍යාපාරය කරන්නේ මෙම සිරුර තුලින්ය. ඔය දරුවන් මෙම පුරුද්ද ඇති කරගත යුතුයි. හැම දෙයක්ම කරන්නේ ජීවාත්මයයි. ජීවාත්මයේ සිරුර අතහැල විට සිරුරට මලවිනියක් යයි කියයි. එවිටින් පලක් නැත. ජීවාත්මයේ සිරුර අත්හැල විට එවිට සිරුරෙන් දුබදක් වහනේ වෙයි. එවිට ඔවුන් සිරුර ගෙන ගොස් පුළුස්සා දමයි. දරුවන්ට තිබිය යුතුයි. එබැවින් ඔබගේ සෙනෙහස තිබෙන්නේ ජීවාත්මයටයි. ඔබ ජීවාත්මයයි යන පිවිතුරු අහංකාරකම ඔය දරුවන්ට තිබිය යුතුයි. ඔබ සම්පූර්ණයෙන්ම ජීව අවධානයට පත්විය යුතුයි. සියලු උත්සාහයන් අවශ්‍ය වන්නේ මේ සඳහාය. ජීවාත්මය වන මා මෙම ඉන්ද්‍රියන් තුළින් කිසිදු නරක ක්‍රියාවක් සිදු නොකළ යුතුයි. එසේ නැතිනම් දඬුවම් විඳීමට සිදුවෙයි. සියලු දුක් විඳින්නේ ජීවාත්මයකට සිරුරක් ඇති විටයි. ශරීරයක් නොමැති ජීවාත්මයකට දුක් අත්විඳිය නොහැක. එබැවින් ප්‍රථමයෙන් ජීවාත්ම අවධානයට පත් වී ඉන් පසුව දෙවියන් පිළිබඳ අවධානයෙන් සිටින්න. මම පරම පියා පරමාත්ම ජීවයේ දරුවෙක්නි. මිනිසුන් පවසන්නේ දෙවියන් ඔවුන්ම නිර්මාණය කළ බවයි. ඔහු නිර්මාණකරුයි. නමුත් ඔහු නිර්මාණය සිදු කරන්නේ කෙසේද කියා කිසිවකු නොදනී. පැරණි ලෝකේ ජීවත් වන අතර පරම පියා පරමාත්ම ජීවය නව ලෝකේ ස්ථාපනය කරන්නේ කෙසේද කියා ඔබ දන්නවා. මේ කෙතරම් විශ්මිත ක්‍රමවේදයක්ද කියා බලන්න. මේ මිනිසුන් සමූල ඝාතනයක් සිදුවෙන බව පෙන්වා ඇත. කුඩා පිරිමි දරුවෙක් හෝ බෝපත්‍රයක් මත පාවී ආ බව ඔවුන් පෙන්වන නමුත් ඔවුන් කුඩා ගැහණු දරුවෙක් පෙන්වන්නේ නැත.
ඒට අවිද්‍යාවයයි කියයි. දෙවියන් ග්‍රන්ථ ශාස්ත්‍ර නිර්මාණය කළ බව ඔවුන් පවසයි. යස් දෙවියන් විය නොහැක. දෙවියන් අසුන්ගෙන ශාස්ත්‍ර ලියයිද? ඔහු පිළිබඳ සිහි කර ඇත්තේ ඔහු සියලුම ශාස්ත්‍රයන් නිසාරේ විස්තර කර දෙන බවයි. කෙසේ වෙතත් එම වේද ශාස්ත්‍ර හැදෑරීමෙන් කිසිවෙකුට යහපත් සිදු විය නොහැක. නිදසුනක් ලෙස බ්‍රහ්ම තත්ත්වය පිළිබඳ දැනුම ඇති අය සිතන්නේ ඔවුන් බ්‍රහ්ම තත්ත්වය තුළට මුසුවන බවයි. කෙසේ වෙතත් බ්‍රහ්ම යනු ජීවාත්මේ වාසය කරන ස්ථානයයි. මේ නොදන්නා බැවින් ඔවුන්ගේ සිතට ඇතුළු වන ඕනෑම දෙයක් ඔවුන් පවසන අතර වෙනත් මිනිසුන් ඒ සත්‍ය බව දිගින් දිගටම පවසයි. බොහෝ මිනිසුන් හත යෝගාව සහ ශ්වසන ව්‍යායාම ආදී කරයි. ඔබට ඒ කළ නොහැක. ඔය මුදු මොළොක් දියණියන් සහ මව්වරුන්ට එම කරදරය දෙන්නේ කුමක්ටද? පෙර කල ගැහැණුන් කිසිදා දේශපාලනය හැදෑරුවේ නැත. භාෂාවක් ඉගෙන ගැනීමට ඔවුන්ව පාසලකට යවන නමුත් ඔවුන් රැකියාවකට ගියේ නැහැ. දැන් ගැහැණු දරුවන්ද ඉගෙන ගත යුතුයි. එසේ නැත්නම් ආදායමක් උපයා ගැනීමට වෙනත් කෙනෙක් නොමැති විට ගැහැණුන්ට තම දෙපා මත සිට ගැනීමට නොහැකි වනු ඇත. ඔවුන්ට සිගා කෑමට සිදු නොවිය යුතුයි. එසේ නැත්තම් සාමාන්‍යයෙන් දියණියන්ට ගෙදර වැඩපළ උගන්වයි. දැන් ඔවුන් නීතිඥයින් හෝ වෛද්‍යවරුන් වීමට ඉගෙන ගනී. මෙහි ඔබට වෙනත් කිසිවක් කිරීමට අවශ්‍ය නැත. ප්‍රථමයෙන්ම පැමිණෙන ඕනෑම කෙනෙකුට පියාගේ හැඳින්වීම ලබා දෙන්න. සෑම කෙනෙක්ම අශාරීරික කෙනාට ශිව බාබා කියා අමතන නමුත් ඔහුගේ ස්වරූපය කුමක්ද කියා කිසිවෙක් නොදනි. බ්‍රහ්ම යනු පදාර්ථයකි. නිදසුනක් ලෙස අහස ඉතා විශාලයි. ඔබට එහි කෙළවරට යා නොහැක. ඒ ආකාරයෙන්ම බ්‍රහ්ම තත්ත්වයටද කෙළවරක් නැත. ජීවාත්ම වන අප වාසය කරන්නේ එහි කුඩා කොටසකයි. ඉතිරි සියල්ල හිස් අවකාශය පමණයි. සාගරයේද ඉතා විශාලයි. ඒට සීමාවක් නැත. ඔබට අභ්‍යා අවකාශයේ කෙළවරට ළඟා විය නොහැක. විද්‍යාඥයන් එහි යාමට උත්සාහ දරන නමුත් ඔවුන් එහි යන අතරමඟ ඔවුන්ගේ ඉන්ධන අවසන් වේ. ඒ ආකාරයෙන්ම මහා ප්‍රදාතය ඉතා විශාලයි. ඔබෙහි ගිය විට කිසි දෙයක් සොයන්න අවශ්‍ය නැත. එහි දීවන් සිතුවිල්ලක් ඇතිවීමටත් ජීවාත්මයකට අවශ්‍ය නොවේයි. එහි දී යමක් සෙවීමෙන් නැති ඵලය කුමක්ද? නිදසුනක් ලෙස තාරකාවල ලෝකයක් සෙවීමට ඔවුන් එයයි. නමුත් ඉන් ඇතිවෙන යහපත කුමක්ද? පියාව සොයා ගැනීමේ මාර්ගය ඒ නොවේ. බැතිමෙතුන් දෙවියන් හමුවීම සඳහා වන්දනාමාන සිදු කරයි. එබැවින් ඔවුන්ට දෙවියන් හමුවේ.
ඔහු ඔවුන්ට විමුක්තිය සහ ජීවන මුක්තිය ලබා දෙයි. ඔබ සෙවිය යුත්තේ දෙවියන්වයි. එසේ නැතිව ඔබට කිසිවක් නොලැබෙන අවකාශය නොවේ. රජය බොහෝ වියදම් කරයි. මේ සර්ව බලධාරී රජයයි. පාණ්ඩවයන් හෝ කෞරවයන් ඔටුන්නක් සහිතව නොපෙන්වයි. පියා පැමිණ ඔබට සෑම දෙයක්ම විස්තර කර දෙයි. ඔබට බොහෝ දැනුම ලැබෙන බැවින් ඔබ බොහෝ සතුටින් සිටිය යුතුයි. මන්ද ඔබට උගන්වන්නේ අසීමිත පියා නිසා ඔබ පෙර කල දේවතාන්ව සිටි බව ඔය ජීවාත්ම පවසයි. ඔබේ විට බොහෝ සතුටින් සිටියා. ඔබ පුණ්‍යාත්ම විය. මෙකල මේ රාවණගේ රාජධානිය නිසා අප පාපකාරී ජීව බවට පත් වී සිටී. සෑම කෙනෙක්ම අනුගමනය කරන්නේ රාවණගේ උපදේශය. ඔබ අනුගමනය කරන්නේ පරමාර්ථ දෙවියන්ගේ උපදේශය. රාවණ අදෘශ්‍යමාන වන අතර දෙවියන්ද අදෘශ්‍යමානයි. දෙවියන් දැන් ඔබට උපදෙස් ලබා දෙනවා. රාවණ ඔබට උපදෙස් ලබා දෙන්නේ කෙසේද? රාවණට ස්වරූපයක් නොමැති නමුත් ඔහුට ස්වරූපයක් ලබා දී ඇත. රාවණට බොහෝ ස්වරූප තිබේ. ඔබට පාපයන් පහ තිබෙන බව, ඔබ රකුස උපදෙස් පිළිපදමින් සිටි බව ඔය ජීවාත්ම දන්නවා. පිරිමි සහ ස්ත්‍රී යන දෙපිරිසටම පාපයන් පහ තිබේ. ඔබට උගන්වන්නේ අසාරීරික පරම පියා. පරමාත්ම ජීවය ඔබ ඔවුන් දැනගන්නා විට මේ සියලු දේවල් මනුෂ්‍යයෙකුගේ බුද්ධිය තුල සනිටුහන් වෙයි. දෙවියන් අසාරීරිකයි. ඔහු ශාරීරික ස්වරූපයකට පැමිණි විට පමණයි අපට බ්‍රහ්මණයන් විය හැකි වන්නේ. පියා පැමිණෙන්නේ රාත්‍රියේ. ශිවාගේ රාත්‍රිය බ්‍රහ්මාගේද රාත්‍රිය වෙයි. බ්‍රහ්මණයන් නිර්මාණය වන්නේ බ්‍රහ්මා මාර්ගයෙන්ය. යාග හෝමයකට අනිවාර්යෙන්ම බ්‍රහ්මණයන් අවශ්‍ය වෙයි. ඔවුන් යාග හෝමයක් රැක බලා ගන්නා විට බ්‍රහ්මණයන් පිවිතුරුව රැඳී සිටිය යුතුයි. ලෞකික බ්‍රහ්මණයන් වුවද යාග හෝමයක් බලා ගන්නා විට පාපේ ගැලෙන්නේ නැත. ඔවුන් සාමාන්‍යයෙන් පාපේ ගැලෙන නමුත් යාග හෝමයක් රැක බලා ගන්නා විට ඔවුන් පාපේ ගැලෙන්නේ නැත. ඒ ආකාරයෙන්ම මිනිසුන් වන්දනා ගමන් යන විට ඔවුන් වන්දනා ගමනේ සිටින තාක්කල් පාපේ ගැලෙන්නේ නැත. ඔය බ්‍රහ්මණයන්ද මෙම යාග හෝම යග්ගියාවේ කොටසකි. එබැවින් ඔබ පාපේ ගැලෙන්නේ නම් ඔබ පාපකාරී ජීව වෙයි. යාග හෝමය තවමත් පැවතේ. එබැවින් ඔබ අවසානයේ දක්වාම පිවිතුරුව රැඳී සිටිය යුතුයි. බ්‍රහ්ම කුමරු කුමරියන් බ්‍රහ්මාගේ දරුවන් කිසිම විටක පාපේ නොගැලිය යුතුයි. පියා නියෝගයක් නිකුත් කර තිබේ. කිසිදා පාපේ නොගැලෙන්න. එසේ නැතිනම් බොහෝ දඬුවම් විඳින්නට සිදුවේ. ඔබ පාපේ ගැලෙන විට සෑම දෙයක්ම මුළුමනින්ම විනාශ වෙයි. එබැවින් අප බ්‍රහ්ම කුමර කුමරියන් නොවේ.
අපවිත්‍ර ශුද්‍රයන්ය. ඔබ පිවිතුරුව රැඳී සිටීමට පොරොන්දු වූ බව පියා ඔබට නිරන්තරයෙන් මතක් කර දෙයි. ඔබ බ්‍රහ්මණයෙක් වී පියාට පොරොන්දුවක් වීමෙන් පසුව පාපේ ගැලෙන්නේ නම් ඔබ ලබන උපත සොහොන් පල්ලෙක් වෙයි. මෙහි ගණිකාවගේ උපතට වඩා පහත් උපතක් නැත. මේ ගණිකා මඩමකි. පිරිමි සහ ස්ත්‍රී යන දෙපිරිසම එකිනෙකාට විෂ ලබා දෙයි. බාබා පවසන්නේ මායා කොපමණ සිතුවිලි ගෙන ආවත් ඔබ තමන්ව නිරුවත් කිරීමට ඉඩ නොතැබිය යුතුයි. බාබා සමහරුන්ට බලහත්කාරකම් කරයි. දියණියන්ට එතරම් ශක්තියක් නැත. පාරිශුද්ධත්වයේ සමගින් ඔබගේ හැසිරීමද ඉතා යහපත් විය යුතුයි. ඔබගේ හැසිරීම නරක නම් ඔබගෙන් පලක් නැත. භෞතික දෙමාපියන් තුළ දුර්ගුණ ඇති විට දරුවන් ඔවුන්ගෙන් ඒවා ඉගෙන ගනී. පාරලෞකික පියා ඔබට එම ඉගැන්වීම් නොදෙයි. පියා ඔබ ජීවාත්ම අවධානයට පත් කරවයි. කිසිම විටක කෝප නොවන්න. එම වෙලාවේදී කෝපේ නපුරු භූතයා සිටින බැවින් ඔබ බ්‍රහ්මණයන් නොව සොහොන් පල්ලන්ය. නපුරු භූත මනුෂ්‍යයන්ට දුක ඇති කරයි. පියා පවසන්නේ බ්‍රහ්මණයන් වීමෙන් පසුව කිසිදු රක්කුසු දෙයක් නොකරන්න. පාපේ ගැලීමෙන් ඔබ යාග ගින්න අපවිත්‍ර කරයි. ඔබ මේ ගැන බොහෝ ප්‍රවේශම් විය යුතුයි. බ්‍රහ්මවණයන් වීම ඔබගේ නැන්දාගේ නිවසට යනවා මෙන් නොවේ. මෙම යාග හෝමේ කිසිදු අපිරිසිදු ක්‍රියාවක් සිදු නොකළ යුතුයි. පාපයන් පහෙන් එකක්වත් නොතිබිය යුතුයි. ඔබ කෝප වූවාට කම් නැති බව නොසිතන්න. එම නපුරු භූතයාට පැමිණෙන්නට ඔබ ඉඩ දෙන්නේ නම් ඔබ බ්‍රහ්මණෙක් නොවේ. මෙම ගමනාන්තයේ ඉතා ඉහළ බව සමහර පවසයි. ඔබට මෙහි දිගටම පැවතිය නොහැකි නම් ඔබට ගොස් අපිරිසිදු විය හැක. ඔබ මෙම දැනුමේ නිරන්තරයෙන් පාරිශුද්ධව සහ ප්‍රබෝධමත්ව රැඳී සිටිය යුතුයි. පාරිශුද්ධ කරුපියාගේ දරුවක් වීමෙන් පසුව ඔබ ඔහුට උපකාර කළ යුතුයි. කිසිම පාපයක් නොතිබිය යුතුයි. සමහරු මෙහි පැමිණි තැනින් සියලු අවගුණ අත්හරි. ඔබ රුද්‍රාගේ දැනුමේ යාග ගින්නට අයත් බ්‍රහ්මණයන් බව වටහා ගන්න. ඔබගේ යටිහිත ඔබට වද දෙන කිසිම ක්‍රියාවක් ඔබ සිදු නොකළ යුතුයි. ඔබ වටින්නේද කියා ඔබගේ හදවත් කැඩපත දෙස බලන්න. භාරතය පිවිතුරු කිරීමට අප උපකරණයි. එබැවින් අනිවාර්යයෙන්ම යෝගාවේ සිටින්න. සන්‍යාසීන් නිකම්ම පිවිතුරු වන නමුත් ඔවුන් කිසිසේත් පියාව නොහඳුනයි. බොහෝ මිනිසුද හත යෝගාව ආදිය කරන නමුත් ඔවුන්ට කිසි දෙයක් නොලැබේ. ඔබ පෙරලා යාම සාම දේශයට රැගෙන යාම සඳහා පියා පැමිණ ඇති බව ඔබ දන්නවා. ජීවාත්ම වන අප එම ස්ථානයේ නිවසියන්ය. අපි සතුටු දේශයේ සිටි අතර දැන් අප සිටින්නේ දුක් දේශයේ.
එය දැන් සංගම යුගයයි. ඔබ දිගින් දිගටම මෙය මත ගන්නේ නම් ඔබ නිරතුරුවම සිනහමුසුව සිටි. මෙම අංගනා දරුවා බැංගලෝවෙන් දෙස බලන්න. ඔහු සෑම විටකම සිටින්නේ සිනහමුසුවයි. ඔහු බාබා කියූ සැනින් සතුටින් පිරිතිරියයි. ඔහු බාබාගේ දරුවෙක්ය යන සතුට ඔහුට තිබේ. ඔබට මුණ ගැසෙන සෑම කෙනෙකුටම දිගටම දැනුම ලබා දෙන්න. ඔව්, මේ අලුත් දෙයක් නිසා සමහරු ඔබට ඔචම් කරයි. පරමාර්ථ දෙවියන් පැමිණ අපට උගන්වන බව කිසි කෙනෙක් නොදනි. කෘෂ්ණා කිසි විටක පැමිණ උගන්වන්නේ නැත. අච්චා සුමීරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණු දරුවන්ට ඔබගේ මව, පියා, බාබ, දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණයේ සඳහා සාරාංශය. 1. රුද්‍රාගේ දැනුමේ යාග හෝමයට අයත් බ්‍රහ්මණී කූවාට පසුව ඔබගේ යටිහිතට වද දෙන කිසිම ක්‍රියාවක් නොකරන්න. කිසිම නරක භූතයෙකුගේ බලපෑමට හසු නොවන්න. 2. පාරිශුද්ධ කරු පියාගේ සම්පූර්ණ උදව්කරුවෙක් වීම සඳහා නිරන්තරයෙන් පිවිතුරුව සහ ප්‍රමෝදවත්ව රැඳී සිටින්න. දැනුම ආවර්ජනය කර අඛණ්ඩව සිනහමුසුව සිටින්න. වරදානය ඔබ ඔබේ හද තුළ සතුටත් සමග තෘප්තිමත් මැණිකක් වී සැනගේ සුභ පැතුම් අහස්‍යානාවෙන් පියවසර කරන්න. 3. මැණිකක් යනු තමා සමග සේවයේ සමග එසේම අන් සෑම දෙනා සමගම තෘප්තිමත් සිටින කෙනෙකි. තපස්සයා කිරීම මගින් තෘප්තිමත් භවයේ ඵලය ලබා ගැනීමටයි එම තපස්සයාවේ සාර්ථකත්වය. තෘප්තිමත් මැණිකක් කියන්නේ නිරන්තරයෙන් හද පුරා සතුටින් සිටින කෙනෙක්ටයි. සතුටේ තේරුම හදවත සහ හිස යන දෙකම නිරන්තරයෙන් විවේකී තත්ත්වයකට සතුට පහසුවෙන් සතුට සහ සුව පහසු තත්ත්වයකට තිබීමයි. එවන් තෘප්තිමත් භවයේ මැණිකක් සෑම දෙනාගේම සුභ පැතුම් නම් වූ අහස්‍යානාවෙන් ප්‍රියාසර කිරීමේ වින්දනය ලබනවා ඇත. පාඨය ආධ්‍යාත්මික සංස්කෘතියෙන් සිටි හැක්කේ මහා දානී භාග්‍යවිතාස්දා සහ වරදානීව තම සත්‍ය හදවතින් සතුටු කරන අයට පමණයි. ඕම් ශාන්තිය.